සුබ දවසක් කියලා පිළිගන්නවා ඉස්කම් ලෝකයේ YouTube channel එක වෙත. සර්පයෝ කියන්නේ උරග ගණයට අයත් සත්ත්ව කොටසයක්. ලෝක වටේම සර්ප විශේෂ ගණනාවක් ඉන්නවා. ඒ අතරින් ලංකාවට ආවෙන එක සර්ප විශේෂ 58ක් විතර තියෙනවා. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ගෙනාවේ ලංකාවට ආවෙන එක සර්ප විශේෂ 5ක් ගැන විස්තරයක්. වීඩියෝ එකට යන කලින් මතක් කරනවා තාමත් ඔයා අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අංක 1 මුදු කරවල. දැනට හඳුනාගෙන තියෙන ලංකාවට ආවේනිකම සර්පයවදරින් ඉන්න උග්‍ර විෂම සහිත සර්පයා තමයි මුදු කරවල. මෙයාලා අයිති වෙන්නේ ඉලපිඩේ කුලයටයි. කොච්චර විසද කිව්වොත් මෙයා දෂ්ට කරපු කෙනෙක්. නිින්දෙන් මැරෙන්න පුළුවන්. මුදු කරවල වැඩිපුරම රැට තමා එළියට බහින්. ඒ වගේම කෑමට පොඩි කිම්බන් මීයන් මෙන්ම වෙනත් සර්පයොත් ආහාරය ගන්නවා. මෙයාලා පෙනුමෙන් නම් බොහොම ලස්සනයි. හැබැයි වේදනාවකින් තොරව මාරාන්තික විෂ දෂ්ට කිරීමේ හැකියාවක් තියෙනවා. පුද්ගලයන්ගේ ශ්වසන පද්ධතිය අක්‍රිය කරන මේ විෂවලට හැකියාව තියෙනවා. මෙයාලට තියෙන්නේ බොහොම කෙටි දළ යුගලයක්. ගොඩක්ම ව්‍යාප්ත වෙලා ඉන්නේ තෙත් කලාපේ. උග්‍ර විෂ සහිත සර්පයෙක් වුණත් නිෂ්කාරණේ දෂ්ට කරන්නේ නැහැ. පෑගුණොත් හෝ හිරිහැරයට ලකුණොත් දෂ්ට කරනවා. අංක 2 පලා පොළඟ. ලංකාවට ආවේනික එකම රුක්වාසී සර්ප විශේෂය තමයි මේ. පෙනුමෙන් නම් හරිම ලස්සනයි. විශාතින් ගත්තොත් මධ්‍යස්ථ විෂ ගණයට තමයි අයිති වෙන්නේ. මෙයාලා තෙත් කලාපයේ වගේම වියලි කලාපෙත් ඉන්නවා. ඒ පරිසර අනුවර්තන අනුව පලා පොළඟාගේ පෙනුමේ පැහැය වගේ එක එක ලක්ෂණ වෙනස් වෙනවා. තෙත් කලාපිය පලා පොළඟාට අනෙක් ප්‍රදේශවලට වඩා ලස්සන පැහැයක් තියෙනවා. මෙයාලගේ ශරීරයේ වර්ණක නිසා විලෝපකයන්ගේ ආරක්ෂාව වෙන්නත් පුළුවන්. දවල් රැ දෙකේම එකම විදියට දකින්න පුළුවන් සර්පයෙක් තමයි මේ. කලින් කිව්වා වගේ මේගොල්ලෝ ඉන්නේ ගොඩක්ම ගස්වල අතු අතර. ඒ වගේම මීයන්, ගෙම්බන්, කටුස්සන් වගේම පොඩි කුරුල්ලෝ ආහාරයට ගන්නවා. Tamanට අනුදුරක් දනුනම ඉදිරියට පැනලා දෂ්ට කරන්න පසුබට වෙන්නේ නැහැ. අංක 3 පඳුරු මාපිලා. මාපිල් වර්ග ගණනාවක් ඉන්නවා. නමුත් සමහර මාපිල් වර්ග ලංකාවේ වගේම ඉන්දියාවෙත් ඉන්නවා. හැබැයි පඳුරු මාපිලා ලංකාවට ආවේනික වර්ගයක්. තෙත් කලාපිය වනාන්තර ආශ්‍රිතව ඉන්න නිසා නිතර දැක ගන්න ලැබෙන සර්පෙක් නෙමෙයි. ඊටාම කුඩා සිහින් සිරුරක් තමයි මෙයාලට තියෙන්නේ. මෙයත් රාත්‍රියට ක්‍රියාශීලී වෙන සර්පෙක්. වැඩිපුරම ගැවසෙන්නේ ගස්වල. පූණු, කටුස්ස හා හිකනළු වගේ සත්තු දඩියම් කරගන්නවා. අංක 4 තිත්තුඩුල්ල. මෙයා හරිම ලස්සන මිරිවිස සර්ප විශේෂයක්. දුඹුරු මිශ්‍ර කළු පාට ශරීරයේ කහ සුදු ක්‍රීම් පාට තිත්පේලි වලින් ලස්සන වෙලා තියෙනවා. වැඩිපුරම හමුවන්නේ තෙත් කලාපයෙන්. වැස්සත් එක්ක පොළවෙන් මතුවන ගැඩවිල්ලු තමයි වැඩිපුරම ආහාරයට ගන්නෙ. ගෙවතු සහ කුෂකාර්මික බිම්වල තෙත පස් ආශ්‍රිත මෙයාලව දැක ගන්න පුළුවන්. කලබල වුණාම ඔළුව හංගගෙන ගුලි වෙනවා. සපා ගන්න උත්සාහ කරන්නේ නම් නැහැ. අහිංසක සර්ප විශේෂය. අංක 5 පහතරට මූකලන් තෙලිස්ස. ශ්‍රී ලංකාවට ආවේනික මාධ්‍යස්ථ විෂ සහිත සර්පෙක් තමයි මේ. ගොඩක්ම දකින්න පුළුවන් පහතරට තෙත් කලාපි. සාමාන්‍යයෙන් පොළොගුන්ට විශේෂ වන තාප සංවේදී ලොරියල් සිදුරක් පිහිටලා තියෙන මෙයාල එළියට බහින්නේ රාත්‍රී කාලයට. හූනො, මී පැටව් හා ගෙම්බ තමා වැඩිපුරම ආහාරයට ගන්නේ. දවල් කාලේ වේලුණු කොලාස්සේ වගේම ලී කොටන් ඇතුලේ ඉන්නවා. අනතුරක් හඟුනම සැඟවෙන උත්සාහ කරන මොවුන් බියටපත් වුණොත් ඉදිරියට පැන දෂ්ට කරන්න ඉඩ තියෙනවා. මෙයාලා බෝ වෙන්නේ පැටවුන් වගේ. පරකට පැටවු 3ත් 10ත් අතර ප්‍රමාණයක් ප්‍රසූත කරනවා. මේ සර්පයාගේ සපා කෑමට ලක්ුණොත් රෝහල් ගත වෙලා ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. මරණීය සහිත විෂක් නැහැ. කැලෑවලම ඉන්න කෙනෙක් නිසා වැඩිපුරම දෂ්ට කිරීම වාර්තා වෙන්නේ නැහැ. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ ලංකාවට ආවේනික සර්ප විශේෂ 5ක් ගැන. එහෙනම් අදට අපි සමු ගන්නවා. ඔබට සුබ දවසක්.